නාරාහේන් පිට අභයාරාම මාවතේ පිහිටි නාගරික මහල් නිවාස සංකීර්ණයයි. 1962 වසරේදී පෞද්ගලික ඉඩම් හිමියෙකුට අයත්ව තිබූ බෙම ඉඩම කොළඹ මහනගර සභාවට පවරා ගැනීමෙන් පසු නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යෝජනා වන්නේ 1977 වසරේදී. ඒ අනුව ඉදි වූ නිවාස 16කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය 1983 වසරේදී පදිංචිය සඳහා විවෘත වෙනවා. කොළඹ මහනගර සභාව යටතේ පාලනය වන අභයාරාම නාගරික නිවාස සංකීර්ණයේ අද තත්ත්වයයි මේ. ගිවි ගිය වසර 30කට ආසන්න කාලය තුළ මෙහි කිසිදු නඩත්තු කටයුත්තක් සිදු නොවූ බවට නිවැසියන් චෝදනා කරනවා. ගෙවනවා නගර සභාවට. කවදාකවත් අලුත් වැඩියා කරලා නැහැ. අපි තමයි මේ තීන්දටියක් හරි ගාගෙන ඉන්නේ. කවුරු හරි දැඟලුවත් හරි ඕක ගල්කෙට කඩන් වැටෙනවා. වලන් ටිකක් හොදන්න සිංහෙක් ළඟට යන්නේත් කොයි වෙලාවෙ කඩන් වැටේද කියලා දන්නේ නැහැ. උඩ බලබල තමයි මේ වැඩේ කරන්නේ. ගොඩනැගිල්ලේ ඇතම් ස්ථානවල මෙවැනි දැඩි ඉරිතලීම් දැකිය හැකි. බොහෝ ස්ථානවල කොන්ක්‍රීට් කොටස් මෙලෙස කඩා වැටි ඇත්තේ නුදුරේදීම විය හැකි දැඩි අනතුරක සේයා කියාපාමින්. ගොඩනැගිල්ලේ තත්වය පිළිබඳ අවස්ථා ගණනාවකදීම බලධාරීන් දැනුවත් කළද නිසි ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැහැ. නගරසභාව තමම මේ ළඟදී ලිව්වා ඒගොල්ලන් කොසි විමර්ශන කණ්ඩායමක් කියවුවා ඉංජිනේරු කණ්ඩායමක් කියවලා ඒගොනුත් මගේ විමර්ශනය කළා ඒගොල්ලන් කිව්වා මේක දැන් ගණ්ඩම් බිල්ඩින් එකකට තමයි අපි නම් කරලා තියෙන්නේ කියලා මම මේසෙන් බාත් කෙනෙක් වශයෙන් මේක හැලුවා නැවත පාරක් ඒ කුට්ටියම කඩාගෙන හැලුණා කම්බිය මර කඩ ගහලා පවුල් 16කට අයත් 100කට ආසන්න මෙම පිරිසගේ ජීවිත අවදානම කිසි විටකත් අවතක්සේරු කළ නොහැකි ඒ සඳහා බලධාරීන් මැදිහත් වන්නේ අනතුරකින් පසුවමද රතු මිනිත්තුව අවධානයෙන් රතු මිනිත්තු